සහරයිගම් ආයතනයේ නැවත නැවතත් ස්තුතිවන්ත වෙනවා. මේ අශෝකමාලගේ ලපයක් තිබුණ නැද්ද? ඉන්න කොල්ලෝ වගේ සාලි එහෙම තැන් තැන් වල අශෝකමාලගේ ලපේ තිබ්බදන කීකේ යන්න නැතු ඇති. මනින්. ඩක්ටික මදරද. ස්වර්ණමාහිනී විකාශනය වන පාර දිගේ ටෙලිනාට්‍යයයි. අහනේ වදන දන්න චුස්සුදලා. මෙම සම්මානය සමග රුපියල් 50,000ක සම්පත් මුදල්. කයි දන්නේ ගොඩක් වෙලාවට දැන් මේ කාලේ ඔව් ඇත්තටම ගොඩක් සන්තෝෂයි මොකද හයි රගම් ටෙලිස් තිබ්බ දවසේ උදේ ඉඳලා මගේ වැඩ ටික plan වෙලා තිබ්බ හැටි තමයි මම ඕගලන්ට කියන්න යන්නේ ඉතින් උදේම මම ගියා මම අඳින ඇඳුම් අරගෙන එන්න මං ඉදින් යන හැම තැනම වගේ ඉතින් යන්නේ මෙන්න මෙයත් එක්කනේ. ඉතින් එදත් උදේ මෙයාව ඇහැරගෙන ওই විදිහට එක්කගෙන ගියා මගේ ඇඳුම ගේන්න. ගොඩක් දේවල් එයායි වීඩියෝ එකේ කියනවා ඒව දාන්න බෑ. ඒ නිසා වීඩියෝ එක මියුට් කරා. මම මේ පාර රයිගම් එකට ඇඳපු ඇඳුම ගැන අනිවාර්යෙන් කියන්න ඕනේ. මට රුවනාරි සාරි ක්‍රියේෂන්ස් වලින් තමයි මගේ ඇඳුම මේ පාර කරලා දුන්නේ. හරිම ලස්සන ඩ්‍රෙස් එකක්. ලස්සන කලර් එකකින් මට කරලා දුන්නා. යාලගේ ෂොප් එක හරියටම තියෙන්නේ මාළඹේ ෆැබ්බෙක් ඉස්සරහා. ඒගොල්ලන්ගේ ස්ටාෆ් එක මට ගොඩාක් හෙල්ප් කරා මගේ ඇඳුම ෆිටෝන් කරලා බලන්න. ෆිටෝන් කරාට පස්සේ ෆිටෝන් එක හරිම ලස්සනට තිබ මම ඒ ඩ්‍රෙස් එකට ගොඩාක් කැමති වුණා. මොකද ඒ කලයකට මම ගොඩාක් කැමති. ওই විදිහට ලස්සනට ෆිටෝන් එක තිබ්බා. ඉතින් ඒ විතරක් නෙමෙයි අනිවාර්යයෙන්ම කියන්න ඕනේ ඔයගලන්ට බෑග්ග්‍රවුන්ඩ් එකෙන් පේනවා ඇති ගොඩාක් ලස්සනට වර්ක් කරපු කැන්ඩියන්ස් ගොඩාක් තියෙනවා, ලෙහංගාස් ගොඩාක් තියෙනවා, ෆ්‍රොක්ස් ගොඩාක් තියෙනවා. ඉතින් ඕගලන්ට ඕන නම් ඇඳුමක් රෙන්ට් අවුට් කරන අලුතෙන් හදාගන්න අනිවාර්යයෙන්ම රුවනාරි සාරි ක්‍රියේෂන් ස්ලව හම්බ වෙන්න. ඉතින් මෙන්න මෙයා මගේ ඇඳුමත් තරම් පහලට බහිනකම් මම ගොඩක් වෙලා බලාගෙන හිටියා. එයාට එයාගේ ෆෝන් එක ඔබන්න තියෙනම් කොහෙද ඉන්නේ කියලා මතකත් නැහැ. ඉතින් බලන් ඉඳලා බැරිම තැන මං හැමීට පහලට බැස්සා. මොකද එදා දවසේ මට තව වැඩකට ලෑස්ති වෙන්න තිබ්බා ගෙදර ගිහිල්ලා. ඉතින් ඇඳුමත් අරගෙන අපි දෙන්න ගෙදර ගියා. ඇඳුම අරගෙන එයා තාමත් පහලට බහින ගමන් ওই විදිහට ඕක පෙන්න පෙන්න එයාගේ ෆෝන් එකත් ඔබ තමයි පහලට ආවේ. ඊට පස්සේ පාර හිටපු මෙන්න මේ අංකල්ගෙන් පොඩි මීකිරි හටි දෙකක් කන්න අපි දෙන්න නතර කළා. මොකද අපි දෙන්න මාසයි මීකිරි කන්න. ඊට පස්සේ ඒකත් කාලම තමයි අපි දෙන්න ගෙදර ගියේ ඉතුරු වැඩ ටික කරන්න. කිරිත් කාලා ගෙදර ඇවිල්ලා ටක් ගාලා වොෂ් එකක් දාගෙන මම ලෑස්ති වුණා. එදා රයිගම් එකට අමතරව මට තව වැඩක් තිබ්බා. ඉතින් මේ මේකප් එක මම තනියම කරගත්තා. ඉස්සර මට හයිලයිනර් එකක්වත් තනියම ඇඳගන්න බෑ. දැන් මට තනියම මේකප් කරගන්න පුළුවන්. ඉතින් මට ඒ ගැන ගොඩක් සතුටුයි. ඉතින් මම මේකප් කරගෙන ලෑස්ති වෙලා ඉන්නේ. ඒ වැඩේට මාව පික් කරන්න වාහනේ එනකම්. ඒ ගියපු වැඩේ නම් එක වීඩියෝ එකක්වත් ගන්න බැරි වුණා. මොකද ගොඩක් පරක් වෙලා ගලම්මා පික් කරේ. ඉතින් ඒවයි වීඩියෝස් ගන්න බැරි වුණා. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා වොෂ් දාගෙන මම රයිගම් එකේ ඩ්‍රෙසින් එකට තමයි මේ යන්නේ. අපි දෙන්නම එයා යාගේ ඩ්‍රෙසින් එකට යනවා, මම මගේ ඩ්‍රෙසින් එකට යනවා. මම මේ පාර රයිගම් යන්න ඩ්‍රෙස් කරේ සලෝන් චාම්යන් අකඩමි එකෙන්. චාම්යා සඳලි ෆර්නෑන්ඩෝ හැමෝම දන්නවා චාම්යාගෙන්. ඉතින් චාම්යා ලස්සන්ට මට මේ වැඩේ කරලා දුන්නා. මුලින් මෙගොල්ලන් කරේ මගේ කුණ්ඩෙ පොඩ්ඩක් උඩ කර්ල් එක මදි කර කර්ල් කරපු එක. ඊට පස්සේ මම මේකප් රූම් එකට ගිහිල්ලා චූටි වීඩියෝ ක්ලිප් එකක් දාගත්තා. මොකද ඒකෙ තිබ්බා ෆෝන්ස් යූස් කරන්න එපා කියලා. මේකප් කරලා එළියට ආවට පස්සේ හරිම ලස්සනට ඩ්‍රෙසින් එක තිබ්බා. හරිම ලස්සනට මේකප් එක ෆුල් ෆිනිෂ් ලස්සන මේකප් එකක් තිබුණා. මේ නෑ කියන්නේ අන්දරේ කරලා පටන් ගන්න දවසින් තිබුණ දේවල් අද විශේෂයෙන් විදිහට වහනේ වදන දන්න චුස්සුදලා. මට බොඩින් හැපෙනවා. මාව මේ විදිහට ඉතා ලස්සන කරලා දුන්නට thank you so much චාම්යා. ඉතින් ඔන්න උගලන්ට තෝන්න මේ වගේ ලස්සන මේකප් එකක් කරගන්න. චාම්මේ වහන්න සලෝන් චාම්මෙන් ඇකඩමියකට යන බොරලස් ගමුවේ තමයි යාගේ සලෝන් එක තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපිට ගොඩක් පරක් වෙලා හිටියේ. අපි ඉක්මන්ට ගියා ශැංග්‍රිලා එකට. මොකද මං එතනින් යනකොටත් පහමාරයි. ඇත්තටම පහමාර 6 වගේ වෙද්දි අනිවාර්යයෙන්ම ශැංග්‍රිලා එකේ ඉන්න ඕනි කියලා තිබ්බා. ඊට පස්සේ අපි යද්දි කොහොම හරි අවෝඩ් සෙරමනි එක පටන් ගන්න තියුණා. Chilla madhe ki da api bin
පාර වසරේ නැගී එන නිලියට චතුවත් නොමිනේට් වෙලා තිබ්බ කවින්දියත් නොමිනේට් වෙලා තිබ්බ හැබැයි අවෝඩ් එක හම්බ වුණේ ගලත් එක්කම නොමිනේට් වෙලා හිටපු නිවර්තනා කියලා නංගි කෙනෙක්ට ඉතින් යාට විශ් කරන ගමන් අනිත් දෙන්නටත් මම විශ් කරනවා මොකද ඒ දෙන්න ගොඩක් දක්ෂයි ඉස්සරහට ගොඩක් අවෝඩ්ස් ගන්න පුළුවන් ඒගොල්ලන්ගේ දක්ෂතාවයේ හැටියට මේක තමයි එදා රයිගන් නයිට් එකේ තිබ්බ හැපනින්ම ඇක්ට් එක. ඒක හරි ලස්සන තිබ්බා. ඊට පස්සේ ජනප්‍රේම නිලියට සම්මාන දෙන්න තමයි ලෑස්ති වුණේ. ඔන්න ඒ හය දෙනා අතර චතු හිටියා. හැබැයි අන්තිමට තේරුණේ දුෂේණී ශල්නියකි ඒ දෙන්නගිනුත් දුෂේන්ට සම්මානය හම්බ වුණා. ඉතින් දුෂේන්ට මම විශ් කරනවා. ඒ වගේම වීනා ජයකොඩි මහත්මියට අපේ ජේෂ්ඨ රංගන ශිල්පිනී වීනා ජයකොඩි මහත්මියට ජීවිතේ එක් වතාවක් පමණක් ලැබෙන සම්මානයක් එදා රගම් ටෙලිස් සම්මාන වලදී හම්බ වුණා. ඉතින් ඇයට මම හිතනවා ගොඩාක් සතුටු අවස්ථාවක් වෙන්න ඇති එක කියලා මං හදවතින්ම ඇයට සුබ ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ පාර පාර දිගේ ටෙල්නාටයට වඩා ජනගතම ටෙල්නාටයට සහ වඩා ජනප්‍රියම ටෙල්නාටයට හිමි සම්මාන දෙකම ලැබුණා. ඒ වෙනුවෙන් මටත් ගොඩක් සන්තෝසයි. මොකද මමත් ඒ ටෙල්නාටයට රංගනයෙන් දායක වෙන නිසා ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාට බොහොම ස්තුතියි. ඒ වගේම රයිගම් ආයතනයටත් බොහොම ස්තුතියි. කලාකරුවන් වෙනුවෙන් මේ සම්මානවල මේ විදිහටම පවත්වාගෙන යනවට. ඉතින් ඊට පස්සේ ඩිනර් අරගෙන අපි හැමෝම ගෙවල් වල යන පිටත් වුණා. අපි දෙන්නත් ගෙදර යන්න පිටත් වුණා. ඉතින් මේ වගේම වීඩියෝ එකක් මම ආයෙත් අරගෙන එන්නකම් හැමෝටම බයි. මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.